ුබ දවසක් වේවා ශන් ක්‍රේ YouTube चැනල් එකට අද හැම දෙනාම ආදරෙන් පිළිගන්නවාවෙෙනද වගේ අපි අද සූදානම් වෙන්න ඔබට වැදගත්වන රැක අවස්ථාවක් සම්බන්ධය තොරතුරු කියන්නයි මෙම රැක්‍ය අවස්ථාව පවතින්නේ සෞ්‍ය අමාත්‍යංශයේ ශේෂත්‍රගත හෝ කාර්යාල ගත නිලධාරී කණ්ඩ එක සේවා ගනේ පර්ේෂණ නිලධාරී දෙවන ශ්‍රණී තනතල් සඳහා විියුෘ පදනම මත බඳවා ගැනීම දෙදහස්ුවිසයක අවශ්‍ය මූලික සුදුසුකම් යටතේ අධ්‍යාපනික සුදසුකම් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවිසින් පිළිගත් විශ්වවිද්‍යාලයය රසායින විද්‍යාවහෝ සත්ව විද්‍යාවහෝ උද්බිත විද්‍යාව පිළිබඳ විශේෂ උපාධයක් සමග රසායින විද්‍යාවහෝ සත්ව විද්‍යාවහෝ උද්බිත විද්‍යාව පිළිබඳ පශ්‍යාත් උපාධයක් ලබා තිීම ඔබට මෙම සුදුසකම නොමැති නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවිසින් පිළිගත් විශ්වවිද්‍යාලයකය රසායන විද්‍යාව සත්ව විද්‍යාව සහ. උද්බිත විද්‍යාව විෂයන් සහිතව සාමාන්‍ය විද්‍යා උපාදයක් සමග රසායින විද්‍යාවහෝ සත්ව විද්‍යාවහෝ උද්බිත විද්‍යා පිළිබඳ පශ්ෂාත් උපාධයක් ලබා තිබීම වැදගත් වෙනවා. ඒ වගේම මේ සඳහා අයතුම් කිරීමට කායික සුදුසුකම්ලෙස සෑම අපේක්ෂකකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවයක් කිරීමටත් තනතුරේ රාජකාරරි ඉட்டு කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික මෙෙන්ම මානසික යෝග්‍යතාවකේ යුක්තවන්නට ඕනාා. මේ සඳහා අයතුම් කිරීමට අවශ්‍ය වෙන වෙනත් සුදුසුකම්ලෙස අතුම්කරු, අනි වාරෙන්ම ශ්‍රී ලාංකිික පුරවසයකු වීයුතුයි. අයිතුම්කරුට විශිෂ්ට චරිතයක් තිබී යුතුයි.ඒ වගේම අයිතුුම්පත් කැඳවනු ලබන අවසාන දිනේ වන විට අයතුුම්කරුවන් විසින් අවශ්‍ය සියලෝම සුදුසකම් සපුරාතිබීයුතුයි. වය සීමාවලෙස අයතුම්කරුවන් ඉල්ලුම්පත් බාරගනු ලබන අවසාන දිනට වයස අවුරුදු විසි එකට නොවාඩු වී යුතු අතර අවුරුදුතිස් පහට නොවැඩි වීයුතුයි. ඇටු පරිමාණය සම්බන්ධේනු සියලොම තොරතුරු මෙහි අඩංගු වෙනවා. ඒ වගේම ලිකිිත පරේෂණය සම්බන්ධේනු සේලුම කරනු අන්තර්ගත්ත වෙනවා. සේවේ නිියුක්තකරවීමි කොන්දේසි වගේම වැර්දගත්වමන අයදුම්පත ඉදිරිපත් කිරීමේ ක්‍රමය දැන් අපි සැලකා බැලමු. අයිදුම්පත් කැඳවීමේ අවසාන දිනේලෙස මෝන් දක්වා තිබෙන්නේ දෙදහස් විසියකේ දහවන මස්ස තිස් එක්වන දින අයතුම්පත් දෙදහස් විසියකේ දාවන මස තිස් එක්වැනි දිනට ෝ එදිනට පෙර අධ්‍යක්ෂ පාලන සෞකයේ අමාත්‍යංශය තුන්ස අසූපපහා පූච බද්ධේගම විමලවන්සහිමි මාවත කොළම දහය කියන මෝන්ගේ ලිපිනයට ලැබෙනසේ ලියාපදිංචි තැපෑල මගේ ඉදිරිපත් කරන්නට ඕනම්. එදිනට පසුව ලැබෙන අයතුම්පත් ප්‍රතික්ෂප කරන බවයි සඳහන් වෙන්නේ ඉදිරිපත් කළයුතු අතුම් පත්‍රේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේධනයේ අවසානයේ දැවෙනවා. ඔබට එය වීඩක පහල තියෙන ස්ක්‍රපप्න් බॉक्ස ෙනොත් ලබාගන්න පොළුවක්. අයදුම්කරුවන් ඔවුන් ඉදිරිපත් කරන අම් පත F4ෝ ප්‍රමාණය කඩදාසයක සකස් කර මුල් පිටු අංක එේ සිට හයදක්වාත් දෙවන පිටුව අංක හතේ සිට දහයදක්වාත්වන ආකාරයේ පිළියල කර තමාගේ අත්තාකොරින්ම සම්පූර්ණ කරන්නට ඕන. අයදුම්පත බාලන කවරේ ඉහළ වම්පස කෙලවරේ පර්ේෂණ නිලධාරී තනතුරට බඳවා ගැනීම වියෘත සඳහා අයතුම් පත්‍රය අනුව සඳහන්කිරීමා වශ්‍ය වෙනවා. මේපි ලිබඳ ඉදිරි ලිපි ගණු දෙනු කටයුතු විද්‍යත් තැපෑලමගින් සිදුකිරීමටද පවතෙන බවයි සඳහන් වෙන්නේ. එමනිසා ඔබගේ භාවිතයේ පවතිෙන, ීමෙන් ලිපිනයක් ලබාදීම අනිවාය වෙනවා. ඊට අමතරව විභාග ගාස්සුව රුපියල් පන්සීයි. ලංකාබැංකුවේ තැප්‍රබෙන් ශාකාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නමින් ඇති මෙම ගිනුම් අංකේයට බැරවන පරිදි මෙම මුදල ඕනෑම ලංකාබැංකු ශාකාාවකට ගේවා ලබාගත් ්‍රිසිට් පත ආදර්ශ අයිතුම්පති ඇති කොටුව තුළ නොගැලවෙන සේ ලවන්න අමතක කරන්නේපා ඒවාගේම විශේෂයෙන්ම මෙහි සඳහන් කරලා තියෙනවා අයතුම්පත අනිවාර්යෙන්ම නිලධාරියකු මඟෙන් සාහතික කිරීම අත්‍යවශ්‍ය වෙනවා මං කලිරුත් සඳහන් කරා වගේ ඔබට මේ සඳහා අයුතුම් කිරීමට අවශ්‍ය වන ආදර්ශ අයතුම්පත්‍රය ලබාගැනීමට අවශ්‍යනම් වීඩිය එක පහළ ඩස්ක්‍රපप्ෂන් බොක් එකේ ලිංක එක හරහා ඔබට මේ සඳහා පිවිසන්නට පුළුවන් වීඩිය එක වැදකත්විෙනව කියල හිතනවන මේ රැකිය අවස්ථාවගෙන තව කෙනෙකුට දැනගන්න වීඩිය එක ෂයා කරන්න මේ රැකිය අවස්ථාව සම්බන්ධයෙන් ඔබට කුමක්කෝ ගැටලුවක් තියෙනවන ඔබට පුළුවන් වීඩියයක පහල කමෙට් සෙක්ෂණිකේ කමෙන්ට් කරන්න සේලු දෙනාටම සුබදවසක්වේවා.